මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩඩුකේෂන් YouTube නාිකව සස්ටරයික්් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකම ඔන්යින් පාසල ඩුන් ආදරණය පුංචිදේපුතේDPුකේශන් ලංකාවේ ලොකොම ඔන්ලයින් පාස්සල හරහා. ශ්‍රීණය පරිස්තරය විශය සමග තුලාඉන්න ඔබ ශ්‍රී ලංකාව ගැන කරුණ ඉදිරිපත් කරගන්නවා ලෝකය පිළිබඳව බොහෝ කරුණිදි ඉගෙන ගන්නවා ඔබ ඔබේ දැනුමට එකතු කරගනු ලබනවා මේ සියල්ලම ගැන බලද්දී අපිට මේ දක්වා අපි කතා කළ අවසාන කොටසදිී ඔබ සාකච්ඡා කළා ශ්‍රී ලංකා වPDදී ශ්‍රී ංකාය පිහිටීම මතියාගන්න උතුරින් නින්දියාවර දකුණින් ඉන්දියන් සාගරය නැගෙනහිරින් තායිලන්තය මැලේසිිය වගේ රටවත් සාමාන බටහිරින් යුරෝපාව අප්‍රිගාන් මගේ රටවල්දවා දූපතක් වන අපේ රට සුන්දර දිවයිනක් වන අපේ රට ඉන්දියන් සාගරයේ මැද්ද්‍ය තමා පිටලා තිය සුභාවික දේවල්ලලින් පිරුණු අපේ රට නමේකට බෙදා වඩ කර තිබෙනවා. ඒ පළාත් නමේ තුළ අපි මේදක්වා පළාත් හයක් පළාත් හයක දිස්ට්‍රික්ක දහ නවයක් පිළිබඳව අපි කතා කළා. පළාත් හයක දිස්ට්‍රික්ක දහන් නවයක් පිළිබඳව අපි කතා කළා. ලංකාවේ වැඩම දිස්ට්‍රික්‍ර පමාණයක් හිමි ම තිය ලංකාවේ ඉහලින්ම තියෙන උතුරු පලාත ගැන අපි කතා කලාා ඒකේ තමයි වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් තියෙන උතුරු පලාාතේ දිස්ත්‍රික්ක පහයි ඉඩ පස්සේ අපි කතාක් කළේ දිිස්ට්‍රික්ක තුනබැගින් තිබෙන පලාාත් කියක්ද දිස්ශ්‍රික්ක තුන බැගින් පවතින පළාත් හතරක් ගැන කතා කළා. බස්නහිර පලාාතේ දිස්්‍රික්ක තුනයි මොනද කළුතර ගම්පා කොළඹ. දකුණු පලාතේ දිශ්‍රික්ක තුනයි ගාල්ල මාතර හම්මන්තවට. මධ්‍යම පලාාතයේ දිශ්‍රික්ක තුනයි මාතලයේ මහනුවර නුවරෙල්ිය. ඒ වගේ තමයි නැගෙන හිරපලාාතෙ දිශ්‍රික්කතුනයි ත්‍රිකනාාමලය මඩ කලපුව අම්පාර. ඒ විදිහට අපි දිිස්්‍රික්ක තුන බැගින්තියන පලාත් හතරක් එතකොට ඔක්කම දිස්ශ්‍රික දාහතයි. පස්සි අවසාන්ට කතා කළ ලංකාවේ ලොකුම පත ලංකාවේ ලොකුම දිස්ත්‍රික්කය හිමි කෘෂිකර්මාන්තයෙන් පිරුණු රජරට පුරවරේ ලංකාවේ පලවෙනි සහ දෙවනින් රාජධානි වලින් පිරුණු අපේ උත්තුරු මැද පලාාත ගැන. උතුරු මැද පලාත කියන්නේ ලංකාවේ ලොකුම පලාත ලාංව ලොකු දිස්්‍රික්කයහි පලා. ගැන කතා කරලා අපි දැක් සූදානම් වෙන්නේ තවත් දිිස්ට්‍රික්ක දෙකක් හිමි පලාතා පිළිම්ඳව කතා කරන්නට අපි පෙරකතාකරපු දිස්ත්‍රික්ක වලදී පළාත් වලධ පුතේ මධ්‍යම පළාත සහ උතුරු මැද පලාතයේ විශේෂත්වයක් ගැනමං කිව්වා මොකදේ අපි කලින් කතා කරපු උතුරු බස්නාහිර නැගෙනහිර දකුුණු පලාාත අතට වඩා මධ්‍යම් පලාාතයේ සහ උතුරු මැද පලාාතයේ විශේෂත්යක් ගැනපි කතා කලා නොනවාද විශේෂත්තිය. ඒ තමයි මේ පලාාත් දෙකම මුහුදු මට්ටමින් ලගින්මත් නෑහ. අනිත්තේ වැ අනිවාරයෙන්ම දෙහම්බන්තට නැගෙනහිර පස්නාහිර උතුර පලාාත් ගත්තහමැ දකුණු පලාාතයම ගත්තහ ඒ අනිවාරයෙන් කොහෙන් අරි මඩ කලපුව ත්‍රිකුණාමලේ ජාපනය වගේත් අනිවායෙන්මඒ පලාතේ එක දිස්ත්‍රීකයක් හරි මුහුද සමග සමීපයි. කැන් මුහුදු බඩ ප්‍රදේශයකට අයිති. හැබැයි මේ උතුරු මැද සහම් මධ්‍යව පලාාත් කියන්නේ ඒවායේ කිසිම තැනකදී හමුවීමක් නැහැම්හුදා. දැංගපි කතා කරන්න හදන්නේ තවත් විශේෂහු ලංකාවේ ඉතාමත්ම අලංකාරම නිකං ඇත්තනම චිත්‍රයක් වගේ සිතුවමක් වගේ ලස්සන කලපුුවක් හිමි ලංකාවේ ප්‍රසිද්ධම දේවල් ගොඩක් පිරුණු අභිමානවත් පුරුවරයක් ඒ තමයි වයඹ පලාත අපි කතා කරන හත්වෙනි පලාත වයම පලාත තමයි දැන් අපි කතා කරන්න හදන්න පුතේ වයඹ පලාතට අයිති වෙනවා දිස්ත්‍රික්ක දෙකක් ඉතරින් ප්‍රධානම දිිශ්‍රික්කය විදිර සලගන්නේ සාමාන්‍යෙන් කුරුණෑගල. කුරුණෑගල සහ පුත්තලම මේකට හිමි පුතේ දිශ්‍රික්ක දෙක තමයි කුරුණෑගල සහ පුත්තලම අපිදැම් බලමු දිශ්‍රික්ක දිහා බලද්දි ඔන්න දෙැ අපි මුලින්ම බලමු මේ මේ පඩංගත්තහම මේ තියෙන්නේ විකර ගම නිල්පාටිග ගත තවත්වවාට හොදට හතු පාට ගන්න බෑතිෙන් ප්‍රදීීමනා මෙන්වාන්න. මෙන්න අපි යන්න පුතලාම් මෙන්න පුතේ උතුර පුත්තලන් දිිශ්්‍රික්කය උතුරු පලාතර සම්බන්ධයි. මෙන්න මේ පැත්දිෙන් උත්තුරු මැද පලාතර සම්බන්ධයි. මෙන්න මෙතෙදිී වයමපලාත ගොඩ සම්බන්ධ වෙන්නේ දයි. කුරුණෑගල වයම්පලාත කුුණෑගල මාතලේ ගැන්නේ මධ්‍යයෙන් පලාාතට සම්බන්ධලා තියනවා. මෙන්න මෙතරින් සම්බන්ධයනවක්කව හටද බස්නහිට පොලාතටත්ත මෙන්න මෙහෙ මැවිල්ල පුති මේ අල්ලංකාර දුඩු දදීයදූපද. මෙන්න ලානිල් පාටිං අපට දකින්න තියෙනවා පුත්තලම් දිස්ික්ය රතුපාටිං අපට පේන්න තියෙන්නේ කුරුණයගල අපි මුලින්ම කතා කරුවු මෙතනින් පුද්තල දිස්ශ්‍රික්කය ගැ වයම පලාතයේ දිශ්‍රික්ක දෙකයි එකක් පුත්තලම අනිත් එක කුරුණෑගල. පුත්තලම ගැන අපි කතා කලා මේ පාඩමම එක තැනකදී. මොතන්දි දේ කතා කළේ. ලුණු ලේවායන් ගැන කතා කරද්දි. පුත්තලම ගැන කියවුණ. පුතේ ලංකාවේ වැඩීම ප්‍රමාණයක් විදිහට මේ හම්බන්තොට ඇරුුණට පස්සේ ලුණු නිෂ්පාදනය කරන, ලාතක් විදිහට තමයි ලුණු නිෂ්පාදනය කරන දි්‍රික්ය ගුණ නිෂ්පාදනය කරන ප්‍රදේශයක් විදිහර හඳුන් වනවා මේ පුත්තලම් දිස්ත්‍රික්කය. එතකොට ඒ විශේෂයි මේ පුත්තලම් දිස්්‍රකය. ඒවගේම තමයිේ සාමාන්‍යයෙන් මෙන්න මේ පුත්තලන් දිස්්‍රික්කය මේ පිහිතා තිබෙන ශ්‍රී ලංකාවේ තිබෙන අලංකාරම හැඩය නිසාවෙන් පුත්තලන් දිස්්‍රික්කය බොහෝ දෙනකු කැමැත්ක් දක්වන ස්වභාවයක් තියනවා ඒ නිකං ඇඳ සිතුවමක් වගේ චිත්‍රයක් වගේ හිදා. ඒ වගේම තමයි පුදතල දිස්ත්‍රකපර මාන්‍යයෙන් සිමෙන්ති නිෂ්පාදනයට ප්‍රසිද්ධතාවයක් උසුලනවා සමන්ති නිෂ්පාදනයට බොහෝසේ නිෂ්පාදනයක් ඒන්නේ විශේෂ වූ ස්ථානයක් හිමි වෙන තැනක් තමා පුත්තලම කියන සිමෙන්තිවඩ. ඒක තමයි රටේ නිෂ්පාදය රටෙන් දැන් අපි පොල් තියෙනවන. පොල් වයිම පලාත තමයි පොල්වලට වැඩිපුරම ප්‍රසිද්ධ. එකන කුරුණෑ කල පුත්තලම වගේ තැන්වල තමයි පුතේ හලාවත මේ සීමාවට රයිතිවෙන්නේ හලාවතත්. එතකොට මේ සීමාව තමයි වැඩිපපුරුම්පති පොල් ගස් තියෙන් නො දැන්ේ හලාවත පැත්තට ඇදදි කුුණෑ කගල පැත්තරට ඇදදි කුරුණෑගල කිපුගා මතක් වෙන්න පොල්. පොල්. එසකොට ඒගේ බද්ධේ ඒ පොල් නිෂ්පාදනයෙන් රටට වැඩිපුරම ප්‍රමාණයක් ලබා දෙන ප්‍රදේශයක් දෙන හඳුන්වනවත් මේ පුත්තලම දෙ මතකයිනේද. එක පුත්තලම කියන්නේ වයිම පලාතයේ ප්‍රධාන ම නගරයක් එතුරේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් තමයි ලංකාවට වැඩිපුරම පොල් නිෂ්පාදනය කරලා දෙන්නේ. පොල් කර්මාන්තයේ ප්‍රධාන තැනක් කුසරුව එතකටඒ පොල්වල හොඳ ආර්ථිකය ගොන්නගාගෙන ඉන්නෙත් මේ පුත්තලම. ඒ තරක් නේපති සාමාන්‍යදෙන් අපි කතාරපු ලුුණුටි පොල් සිමෙන්න්ති ඒවගේම තමයි සාමාන්‍යය පති මේ කෘෂිකර්මාන්තය ගැන කතාකුළු. ගොවී අක්කරයකට වැඩිම්ම වී ප්‍රමාණයක් ලබාදීම ප්‍රවණතාවයක් තින්නෙ සාමාන්‍යයෙන් ලංකාවේ පුදතලම ඒැනේ අකරයකින් ඒැ ඒ බිම සරුයි එක ඒ ටේ තින අපි ප්‍රදේශය තින බම සරුසාර බවක් වැඩි එහින්ද ඒවල් ලැබෙන අස්වන්න වැඩි පුතල මේ ගියාට පස්ස වයිම පලාාතේ සංචරය කරන හලාවත පැත්ත හලාවත හදු තීරය ඒ වගේ තමයි වෙන් නම්ම පැතිවොඩ ගිහාම මිනිසුන් ගොඩක් වෙලාවට හර කැමති ප්‍රදේශ ගිල්ලා ඒ හදු වෙරලේ ඇවිදින්න ඒ පුදතල මේ ඇවිදල බලන්න ඒ දේවල්ලෝනින් සමහර වෙලාවට නිෂ්පාද දුම්කොල නිෂ්පාදනයට පවා හොඳ ප්‍රසිද්ධයක් උසලන ප්‍රදේශ. ලංකාව ආර්ථිකර ගුඩක් උදාවකෝන ප්‍රදේශ. ඉති මේ වයපලාතේ මුහුදට නෑකම් කියන එකම දිස්ත්‍රික්කය ැ මුහුදට සමීප්‍ර වෙලා තියන මුහුදත් එක්ක ගණු දෙෙනු කරන ප්‍රධානම ඉස්ත්‍රික්යක් විදර තමයි දකින්නේ මේ පුත්්තලන් දිිස්්‍රිය අපිට වැඩකඩිුතු කරගන්න කද මේ වයම්පලාතෙත් පුතේ සාමාන්‍යයෙන් බොහෝසේ ඉඩ තියෙනවා. දෙ මේ කොල්ලම්ඹ මහනුවර වගේ නෙම සාමාන්‍ය වයම් පලාතේ හොඳදට ඉඩකඩ තියන ප්‍රදේශනේවා එක් කළඟ ගෙවල් නෑ ලොකු වත්තක් මැද්දක් ගයක් සාමානයෙන් දකින්න පුළුවන් එකකොට ඒ වටේට ගගේවත්තේ ොහෝ වෙලා තියෙන පොල් ගස්ම පිරිලා තියෙන්නේ පොල්ලිඩ ආති වසනක් වන්න ඔයාටම් මතක්කන ඇති අපේ එකෙදරක් මේ වගේ කියලා ය පුරුණෑගලින් පුත්තලමින් අපිත් එක දෙන අය. ඒවගේම තමයි කුරුණෑල කුරුණෑගලත් එහෙමතමා කුරුණෑගල සම්මාන්නේය ලංකාවේ රාජධානන් අතර අප අන්ුවාධපුරෙන් පටඩන්ගත්තම ඔන්ඩවාාධපුරේ පොළොන්නරුව දඹදීනය එතකොට යාපහුව කුරුණෑ කල රාජධානයක් බා පත් වුණා. එතකොට ඒ රාජ්ධානි කාලේදී පවා අපේ රටේ සාමාන්‍ය අදටත් ප්‍රසිද්ධ බොහෝදේවල් තියෙන. මොකද කුරුණෑගලත් පසිද්ධ වෙන්නේ පොල්වලට පොල්වලට ගොහෝසේ ප්‍රසිද්ධයි. සාමාන්‍යෙන් කුරුණෑගලට යනා අය ම කුරුණෑගල හරා තමයි ඒද අන්ුවාධපුරට යන්න පාරවල් තියෙනවා දුම්්‍රේ මාර්ගේ පවා අන්ු්‍රාධපපුට ගමන් කරන දුම්ප්‍රිය මාර්ග මන් කරන්නේ කරුණනෑගල හර එතකොට කුරුණෑ කල වැැවරවම අද බොහෝ දෙනෙකුගේ ජනප්‍රත යන බාඩ පත් වෙලා තියෙනවා ඒවගේම තමයි ඉතාමුණවාද දෙ වැැව් මේ ගම් ගම්මානන මෙ පොල්ලිඩම් තියෙනවා මෙ වැැව් තියෙනවා ඒ හර ගොන්නකුරු ආර්ථික රටාවන් තියෙනවා එතකට ලංකාවම ප්‍රසිදතාව දක්කන ඇත්කඳ විහාරය ඇත්කඳ විහාරය පරිදීගම ඒවගේ රිීවික කරුණ රිදී විහාරය මේ වගේ ආගමික වසයෙන් වැදගත් ස්ථාන බොහොමයක් කරජද තැන් මේ වයම් පලාත සාමාන්‍යයෙන් වයම් පලාාතය සීමාව එනවා අලවව ප්‍රදේශයටනකම් වගේ සීමාව තියනවා ගම්පාදිශමය සමීපයන කම්මි ගම්පහා හ කරුණෑ කළ සමීපවෙනවා බොහ වෙලාවට මේ අලව සීමාවට. ඒත් තමා වෙනස් වෙන්න මීර්ගම එතනනිගි හාට මීරිගම පුරුවරඇත් අයිතියනේ ගම්පහන්න අයිතිවෙන්නේ එතකොට එතනගි හාට ඔන්න අයිතියනා වයම් පලාතට. මේ පලාාත් දෙක ගත්තහම මේ පලාත් දෙකෙන් විශාල කුරුණය කර. විශාල ජනගානයක් ජීවත්තන ප්‍රදේශය අධ්‍යාපනික වශයෙන් ගොඩක් සංවර්ධනය විච්චි ප්‍රදේශය, ලංකාවේ ප්‍රසිද්ධ, බහෝමකට හිමි ස්ථානයක් වයි බරාජකය විද්‍යාලය එතකොට කුරුණෑය කළ මලිය දේව බාලක බාලිකා ඔගේ ඒ තමයි ට්‍රීඩාංගන ලංකාවේ බොහෝ ක්‍රීඩකයන් උගතුන් නියතුන් නායකයන් බීකරපු පලාතක් විදි ටත් මේ හඳුන්ගොන වයම් පලාද යම පලාතත් පති සාමාන්‍යයෙන් වැඩිපුරම කතා කරන්නේ සිංහල භාෂාව ඊට අමතරව දෙමල භාෂාවක් ප්‍රධහන භාෂාවන් විදිහට කටයුතු කරවා. තර ඔවුන්ට මවේනික ජීවනටාවල් තියෙන වශේෂයෙන් මඔය ආහාරර් ආහාරතර ගොවිතැනින් තමයි බහෝ දෙනකු ජීවත්යෙන්නේ බොහෝ දෙනකු ජීවත්වයෙන් ගොවිතැනින්. එතකට වැව්වාශත්‍රිතව ජීවුණුපාය කරනයින් ගේ ප්‍රධානම ආර්ථිකේදර පොල් සඩුවන් කරනවා ය මයිකෘෂිකර්මාන්තයයක්ත් මොු ඒදරුම් ගණුදුරු කරගෙන යවා. මේක තමයි වයමපලාතය සුන්දරත්ය අපි කතා කරවාදෙන් මේ හැබැපුතේ කුරුණෑගල දිශ්‍රීක්කය වයිමපලාාතෙන් දැන් අපි කතාකරපු මුහදර අසල්ල තියන දිිස්ත්‍රික්ක වලින් බස්නය පලාාතය තුනම මහදර සම්බන්ධයි ගාල්ල දිස්ශ්‍රික්කය මේ අයිති මාතර දිශ්‍රිකය හම්මන්තර දිශ්‍රික මේ තුන්නම දකුණු පලාාතේ මුහදට සමීපයි. නැගිනර පලාාතේ මේ තුනම සමීපයි මුදට හැබැයි උතුරු පලාාතේ වවුනියාව හැර අනෙකුත් දිශ්‍රික්ක හතරම සම්බන්ධයි මුදට. වයන් පලාාත රයිතිවෙන්න දිශ්‍රික දෙකයින ඒ දිස්ශ්‍රික්ක දෙකෙන් පුත්තලම දිස්ශ්‍රික්ය පමණයි මුහුද්දට සමීප පපුතේශේෂම ලේවායක් හදන්න හොඳ කලපු ආශත්‍රිතව තමයි බොඩ්නාා ගන්න ම දේව මුහුදදු ජලය ඇතුළට ගමන් කරන තැන්ගොලින් තමා ද මුහුදු වතුු අරගන ඒවැෑන් ලුණුුවෙන් කරගන හදන ක්‍රියාවලිය කරන්නේ. ඉතින් හම්බන්තරත් තේදර පිහිටන හින්දා හැබැයි පපුත්තලම තමයි පහසුවෙන්ම ඒ්‍රාජකාරය කරන්නේ හේතුව මේ කලබුවක් පිහිටීම නිසා. මේ විශේෂත්වයන්. දැනම එක කරගන්න මම කියන්නේ ඔබට පුළුවන් දැනම් ඔබේ එකතු කරගන්න ඕන ඒත් සරල්ල ඔබට අවශ්‍යම දැනුටික තම ම පුරුවන්න මෙ මේ දේල්ලි තොර ආර්ථිකයක් වසයෙන් පොල් වලින් ලංකාවේ වැඩිම පොල් නිෂ්පාදනයක් ලබා දෙෙන දිස්ත්‍රික්කයා සාමානය අක්කරයකට වැඩිම වී ප්‍රමාණයක් සපයන දිස්ට්‍රික්කයක් මේ පුතලන් දිිස්ට්‍රික්කය කියන්නේ එතකොට සිමින්තිවලට ප්‍රසිද්ධයි ලුවලට ප්‍රසිද්ධ තන එතමයි තුම් කළ නිෂ්පාදනය ඒවගේ විවිදවූ නිෂ්පාදන අයවගේම තමයි ආර්ථික වස්සයෙන් ආගිමක වස්යෙන් වැදගත් තැන් බොහෝමයක් පවතිනවා කුරුනෑගල සාමාන්‍ය කතතාත්තියන කුරුණෑකලට ගිල්ල තියෙනවාන වැැවුරව්මේ පරක්කර ිහිල්ලතියෙනක දේ තරන්ඒ ස්ථායි් කවුරු කැමති ඒ තැනගන්න නිදහස්සේ ඉන්න කාලේ ගත කරන්න බොහෝ දෙනකු කැමති ගතම විශේෂත්ය නිසාපුංචිදවපුතේ වයම පලාතෙන් අධ්‍යාපනය ලබනවනා සාමාන්‍යෙන් අධ්‍යාපනයේදී බෙදනවා සමහර තැංවල අධ්‍යාපනය ප්‍රතිඵල මත ඉහළ දක්ෂතා මත ඒව පලාාත්වෙෙන් කරලා බලනවා. ඒ අතරින් වයම පලාත සාමාන්‍යෙන් අධ්‍යාපන ප්‍රතිඵලාතතින විශේෂ ප්‍රාත්මික ප්‍රතිඵලාාතරින් බඩක් ඉහලින් සිචින පලාත බාඩාත් පත්තලා තියෙන මේ අධ්‍යාපනය. දකුණ වයඹ තයි සාමාන්‍යෙන් ඔය හිතා නේදෙන් ශිෂ්‍යත්තට ළඟ ද ප්‍රශ්නපත්තරහෙම කරන්න හොයද්දදි වයම පලාතේ පේපරක් හෙම නැද්ද හොයාගන්න කියන මට්ටමට දැන්යවිල්ල තියෙනවා ඇයි ඒ අධ්‍යාපනය මගේ නායකයන්ගේ නිවැරදි පෙන්වීම් නිවැරදි ක්‍රියා කලාපහින්දා අධ්‍යාපනය අදවන විච ඉහලතාවට පත්වෙලා තියෙනවා අනිකුත් පලාාත්වලවා ඒවතමයි ඒ නිසා පුතේ මේ අපි කතා කරපු වයඹ පලාත බෑපලාතේ දිිශත්‍රික්ක දෙකයි උත්ලම දිස්්‍රික්ක සහ කුරු නෑගල දිස්්‍රික්කය තමයි අයිතිවේ එතකොට අපි ඉළඟට බලමු තා තුරු දැන් මේ දක්වා අපි කතා කර පලාත් හයකින් දිස්්‍රික්ක දහනාවයක් දැන් අපි අලු තෙම එකතු කලා අපේ හත්වනි පලාාත ඒ දිස්්‍රික දෙකයි එක දිිස්්‍රික දෙකයි ඒ ඔක්කොමොදැන් අපි දැන් පලාාත් ඔක්කොම දැමති හය හත වෙලා අපි දැ පළාත් හතක් කතා කරලා තියෙන්නේ එතකොට අපට දැන් තියෙන්නේ ඔක්කොම මේ දක්වා දිිස්ට්‍රික්ක විස එකක් අපි දැන් තොරතුරු දැන ගැ තියෙනවා බලන්න හිමින් හිමින් දැනුම් එකතු කර ගැද්දි අපට එකදැනු ප්‍රමාණය ඉගතමයි විශේෂත්වය පුතේ දැන්ගතර බලන් තව පලාත් දෙක් තියෙන පලාත් දෙගතුළට බලන්න දැ මේදක්වා උතුරු පලාාතේ පහක්කිල පටංගත්තර පස්සේ තරඟ අට දිශ්‍රික්ක තුනබැගින් පලාාත් හතරක් හමුණ දැන් දිස්්‍රික්ක දෙකබැගින් පලාාත් දෙකක් හමුණ තව පලාාත් දෙගත් තියෙනවා ඒකන්නේ ඒවාදි මොකද වෙන්න කියල බලමු. දෙ අපි ඊළඟට බලමු අපේ ඊළඟ පලාත මොකක්ද කියලා මෙන්න තියෙනවා. අපේ ඊළඟ පලා සබර්ර ගමුව පලාාත දැඔ මේ දක්කා අ කතාරු පලාාටි මදක්කන්න අපතිේ ලංකායි පලාාත්මනොවත් තියෙන්නේ ලංකායි පලාාත් උතුරු පලාාත, බස්නය පලාාත, මධ්‍යෙන් පලාාත, දකුණු පලාාත් ඉඩ පස්සේ නැගිනීර පලාාත. ඉඩසේ උත්තුරු මැද්ද පලාාත සහ ඔන්න දැන් අපි කතා කල්ලිවර කළා ුවයම පලාත. දැන් ඔන්න අපිට හමුවන අටවන දැ ඔන්න අටි අටවන පත් සම එකතු මේ දක්වා අප දිිශ්‍රික් විසි එකක් පලාාත් හතකින් කතා කලා ඒ අනුව ඩැන් හමුවෙනවා සබබරගමු පලාාත් මෙන්න බලන්න පුංචි දුවපුතේ සබර ගමුව පල්ලාත මෙන්න පුතේ එකත් තමයි මේ කෑගල් කෑගල් මේ ලානිල් පාට සීමාවේ තියෙන්න්නේ කෑගල් එතකොට අනික් කොටස තමයි මේ තිය එන්නේ රත්නපුර ලංගීන් අන සීමාවක්ම ලක්ුණු කරයි යනවා මෙන්න කෑගල්ල සහ රත්නපුර ඒගමාල ඒකට අයිති වෙන්නෙත් දෙකයි සබර්ගම පලාතේ දිස්ත්‍රික්ක දෙකක් අයිති ඔක්කොම කිය දැගේෙන ඔන්නන් අපට මේ දක්වා හමු වෙලා දීන අටනුත් අ දෙයි එතකට දැ පලාත් අටෙම්ම අපට දැන්දි ශ්‍රික්ක විසිතුනයි දෙයි එතකොට පුේ දැන් අපි කතාගරු කෑගල්ල සහරත්න බොර ගැන කෑගල්ල පුතේ මධ්‍ය පලාතර සමීපයි. කෑගල්ල තියෙන්න්නේ ගම්පහදි ශ්‍රික්කයයි කුරුණෑගලටයි නුවර නුවර එලියට සමීපවතියන්නේ. එතර මධ්‍යම පලාතටයි වයිම පලාතටයි බ්‍රශ්නාහිර පලාතටයි ඉතාමම සමීපයි. දෙ සාමා්‍යෙන් කොළඹයිඳලා නුවරට යන කෙනෙක් න්න ඕනේ අනි වාරෙන්ම කමින් පටන් අරගෙන තමයි කෑගල්ල හරහ තමයි නරට යන්නු මොනහ කළක් බොහෝ වෙලාවට කෑගල්ල හරහ තමයි මේ කොළමිඳල යනකෙන්ට පහසු මාර්ගය තිය නැත්තන් අර පරගයා ෝ්ටි ගයාාගේනු එතකොටදේ මේ කෑගල්ලේ විවිධ නිෂ්පාදන තියෙනවා එතකොට විශේෂයම කෑගල්ල කියන්නේ කඳු කර ප්‍රදේශයා කෑගල්ල ගැන කඳු කර ප්‍රදේශයා සග සබරගමුවයේ තියෙන සිදධතාවෙන් උසුලන විශේෂයෙන්ම අපිට බොහෝ දේවල් තියෙන සමන්න කෑගල්ල නගරය තමයි ලංකාවේ දිගම නගර සීමාවගේ ටවන් රියයි එකක් තියෙන්නේ කෑගල්ලෙ තමයි වැඩිම කෑගල්ලය දන්නවා ඇති. එතකොට කඳු ආස්ශත්‍රිතව කෑගල්ල සීමාවත් විධ නිෂ්පාදන කරනවා. දුළ සසාමන්න්‍ය ඔය පාාවනැල්ලාගේ ප්‍රදේශෝල්ට යද්දී අපි හරා යනවා නරට අදයන්නන්නේ හර කඩුගන්නාවට යන්නේ මේ හර ඒ අද්‍යව කෑගල්ල නගරය පසු කරගන තමයි යන්න. එතකොට මේ කෑගල්ල පුරුවරේ කඳු සහිත ුන් ප්‍රදේශයා විශේෂෙන්ම සිංහල භාෂාව සහ දෙමළ භාෂාව වැඩිලෙස කතා කරන මිනිසුන් බොහෝමයක් සිටින පලාාතා විශේෂයෙන් ඔය මුස්ලිම් ව්‍යාපාරකයන්ගේ බොහෝසේ ව්‍යාපාර ගණනාවක් තිබෙන ප්‍රදේශයක් දරට හඳු වුවන. ෑ බොහෝසේ සාමාන්‍ය ප්‍රසිද්ධ වෙලා තියෙන වර්තමානයට සුභාවික ආපදාවන්වලින් පිරුණු දිශ්‍රික්කයක්ඇදිර තමයි මහ රවස්ථාවන් හදුවන්න හැතුවත් තමයි මෙ කදුකර ප්‍රදේශ නිසා අපි කතාකරපු නායයම් නායයන් බොහෝමයක් සාමාන්‍ය කෑගල්ල ප්‍රදේශයේ අසන්නට තිබෙන ඒ තමයි රත්නපුර කියන්න තෙම තමයි. හැබ මෑතකාලලින් සුභායික රටේ විච්චි සුබභාික පදාවලින්දැ කෝොවි ව කලින් කොරෝනා වසංගත්තයට කලින් ලංකාවේ සිවේ ඉත්තාමත් විශාලම කේද වච්චකයක් ඇත වුනා මේ කෑගල්ල පුරුවරේ මතකද ඇති අරණයක නාෑම ඒ සාමාන මිනිස්සු සියදහස් සිය ගණනක් ඒ නාෑට හසවෙලා ජීවිතය අහිමියවෙලා ගියා හැබැයි ඒවුනා අටපුතේ මේ කෑගල්ල ගන කතා කරද්දි කරුන්ටික එකතු කරගන්න තමයි සමන ආර්ථික වශයෙන් ආර්ථිකර දායාද කරන සුභාවික ව පිහිටීම් ගොඩක් තියන අයිති එක සබරගම් පලාාතරයිති ප්‍රදේශයා. මිශේෂයෙන් ඔය කඳු කරපදේශය ඒ පැතිවලත් ඔයි ඒේදාළු හම නෙලීම් ටතු කරනවා. ඉතිං ඒවාගේ එහෙෙන් ගෙනෙනවිද කුළුබඩු නිෂ්පාදන බොහෝමයක් මේ දිශ්්‍රික්කය තුළත් සිදුවෙනවා. ද්‍රධ්‍යාපනක වශයෙන් ලංකා ප්‍රසිද්ධ පාසල් ගණනාවක් ඒවත් තියෙනවා. ඇු බාලිකා විද්‍යාලය සාමාන්‍යෙන් ප අන්න තින පාසලක් ඇගල් නගරෙන් ඇදී ඒවගේම තමයිපුතේ මතක තියාගන්න පහස්ශ්‍රීණයේ සිංහල කියවම් පොතට හිමි පාර කියන අත්තම්මා කියන දෙවනි තේමාවඒ පස්ශීනයේ ිශෂේ නිර්දේශය තින අගුලන්ගේ බලන්න අක්ක හරි අයගෙන් හර ඉල්ලගෙන පහවස්සට තිෙන සිංහල කියවවිම් ප ඔන්නගේ බලන්න තියෙන පාර කියන අත්තම්මා කියලා ඒ පාර කියන අත්තම්මා කියන නාමය පිරුදාවලිය දැනගත් තිබින ලිලි වයිලට් කියන ඒ ආදරණීය මිත්තනය ආදර ආ්චි අම්මා උපද ලැබියත්තුේ කෑගල්ල දිශ්‍රික්කයේ පරගම්වන කියන පදේසේ මං ඒ නම කියන්න හේතුව තමයි පුතේ ඔයයාල්ලගේ පාඩම් එක්ක සම්බන්ධ දෙයක් බොත් ආඩත් නක ඇය පවා ජීවත්වයන්නේ සබරගමු පලාාතේ තවමත් අය නිදුක් නීරෝගීව ජීවත් වෙනවා මේ සබරගමු පලාතේ කෑගල්ල දිස්ශ්‍රික්්‍යයේ තිබන පරගම්මන කියන ප්‍රදේශේ ඇයතාමත් ජීවත්වෙනවා. එතකොට පුතේ අන්නඒ වගේ මං වාඩ පාඩමුට සම්බන්ධ දෙයක් කිවේ. පාඩමට සම්බන්ධයක්. එතකොට මේ වගේ විශේෂතාවයන් බොහොමයක් මේ මේවැ කතා කරන්න යොත් තියන ගොඩා අපි බලමයිලාට මේ රත්න පුර කියන ප්‍රදේශය. රත්නපුර ප්‍රදේශය කියන්නෙත් මොනවටද පසිද්ධ. රත්නපුර කිව්වාහම මතක් වෙන්නේ මොනවද. රත්නපුර කියපු ගමම්ම මතක් වෙන්නේ. ඔබට ගෙදරට ඔබ ඔබේ නිවසට වටිනා කියන මොගදද. ඔයා ගෙදට වටිනා කියන මැනිිකාක් ඉතින් අන්නඒ මැණෙක්වලට ප්‍රසිද්ධම. ලංකාවේ දිශ්‍රික්කය තමයි රත්නපුර දිස්ත්‍රීක්කය එ අයිතිවෙන්නේ මේ සබරගමුව කියන පලාාතරල. මේක අයිතිවෙන්නේ සබරගමුව කියන පලාතට. එතකොට පුතයි සබරගමුවයේ පිහිටි මේ රත්නපුර දිශ්‍රීක්්‍යය අපේ රටේ ආර්ථික වසින් අපේ රටට විශාල ලෙස උදව්වාක් කරන උපකාරයක් කරන ප්‍රදේශයා. එතකොට සාමාන්‍යෙන් රත්නපුර නගරයත් අපික් පෙර කතා කලා වගේ විශාල නගරය සීමාවක් තියෙනවා. අධ්‍යාපනක වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථාන බොහෝමයක් තියෙන වශයෙන් පෞරාණක වශයෙන් වැදගත් ස්ථාන සාමාන්‍ය රත්නපුර තොට එහ තිය යද්දි කහවත් ගොඩකවෙල ඒ වගේ තමයි නිවිති කල ඒ වගේ තියෙනවා. ඉලුඹ කන්්ඩ සාමාන්‍යයෙන් ලංකාවේ ලෝකේම ප්‍රසිද්ධ සිංහ රාජ වනන්තරයට නෑකම් කියන ඩිස්ට්‍රීක්කය. වැ සාමාන්‍යපත මේ රත්නපුර කියන්නේ කඳු කරප්‍රදේශයා. කඳු කරප්‍රදේශයා. ඉති මේ තැන්වලත් මොකද කරන්නේ සාමාන්‍යය පතල් කර්මාන්තය තමයි බොෝ දෙනෙකුගේ ප්‍රධානම ජීවන උපායලාතියන පතල්කර්මාන්තය. පතල් ගෑන මොනවාද පතල් කියන්නේ පොලොවෙෙන් පස් අරගන ඒවැෑ මැනික් හොයාගන්න, කරන රැස්කියාව. අපි කරා වැඩ පහසු කිරීමේ මන්තේමාවදී අපි කතා කලා ඒවගෙනත්. ඒවගේ තමයි පති මේ ප්‍රත්නපුර දිස්ශ්‍රික්කය තුළ පතල්කර්මාන්තය තියන ඇක තමයි තේදලු නිෂ්පාදනය බොහෝසේ දකිරන්නට තියෙනවා මොකද කඳුගර ප්‍රදේශ සීතල ප්‍රදේශ නිසාවේ. ඒවගේම තමයි ඔ කිතුල් ආශල් නිෂ්පාදන කිතුල් රා කිතුල් හකුරු ගේ නිෂ්පාදන කරනවා ගම්මුන්. ඒ වගේ තමයි සාවාන්‍යෙන් ආර්ථික වශයෙන් නම් බොහෝසේ සමහාරවස්ථාගල මේ ප්‍රවාන දුෂ්කරතා පාතන ප්‍රදේශතිී නවා. ගො අභ්‍යන්තරයට යන්න යන්න සහර ප්‍රදේශවට යන්න එන බස්සකක් වන්න ඇති ප්‍රදේශතිය. උදදාහරණැක්විිදට අප ව්‍යපෘති කිහිපේට සම්බන්ධ වන එකක් රත්නපුොර නිවිති කල පදේශයේ ඒත් ඔබ වගේම ඉතාමත්ම දක්ෂ, කා අහිංස්සක දරු පිරිසක් සිටින පාසලක් ඇය තමයි රත්නපුර පොතුපිටිය ඉළුබකන්ද කනිිෂ්ට විද්‍යාලය ගකට මගේ දැනුවත්කමින් තියෙන පාසලක් ඉතින් මගේ දැනුවත්කට ඒ ගම්මානයෙන් හමුුව ඉතාමත් කුඩා දුෂ්කර පාසලක්. ඒ ඒ පාසලාවට දෙමවපියන්ගේ රැකියාවල් තේදළු නෙලීම එතකොට කිතුල් රාස්හ කිතුල් හකුරු. ඉති ඒ ප්‍රවාන දුෂ්කරතා තියන ප්‍රදේශ තමයි සිංහරාජයට මයිම් තිමන පාසැල් තරම් මම කිව්වා මතකද සමහර දාාස්තුල්ට දරු අර ඒ පාසල්ව තමයි අ එන්නේ වර්ෂාව දදාසට ඔුන්ට පාසල් එන්න විදික් නෑ ඇැයි අ ගඟ හරහා එන්නේ තර වතුර වැඩුවුණුහම ගගේ ඉතර වෙන්න බැහැ හැබැයි ප්‍රවාාන දෘෂ්කරතා බොහෝමයක් තියන ජීවිවතන් වන ආයයිඉන්නවා ඒ වගේ තමයි ප්‍රදේශයේත්පති සිංහල සහ දෙමල මනිසුන් බොහෝසේ ජීවත්තෙනවා සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි යන මේ භාෂාදිත්වයම සමානලෙස චතුර ලෙ හසුරන මිනිසුන් බොහොමයක් ඉන්න චතුටරක කියන්නේ ඉතාමත්ම හොඳ කතා කරන අයයින්නවා. එතකට මේ ලංකාවේ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ දිශ්‍රික්ක දෙකක් වන රත්නපුර සහ කෑගල්ල යන දිස්්‍රි දෙ ගැන කතා කරේ මෙතුවක් වෙලා. එතකොට මතකදයාගන්න මේ ස්්‍රික්ක දෙ ගැන කතා කරද්දි අපිට කතා කරන්න පුතේද අපි මෙතැනිින් කතාල රත් බරරි දෙ සාමානෙන් කෑගල්ල පුදෙස රාපු නැට සාධික වස්සාවාසගේ ගොඩක් දේවල් කුළු බඩු නිෂ්පාදනය කරවා. හැ රත්න බොරේ ගත්තාම ෑ බහෝ ගෙල් වොල මේ කිතුල් ලාශට්‍රි නිෂ්පාදන මේ තේආශ්‍ර නිෂ්පාදන බහෝසේ කරන ගෙවල් තිය. එතකොට සාමාන්‍යයෙන් මේ හැම අධ්‍යමනද මතක් කරන සාමාන්‍යෙන් ්‍රීවලී විද්‍යාලය රත්නබොරින් සානයෙන් ප්‍රසිද්ධතාවයක් උසුරු පාසලබ්බාට පත්වෙලා තියෙන. නගරාසන්නේ තියන ප්‍රසිද්ධ ජාතික පාසරක් නිසාවය. ඇලුස විද්්‍යාලය තර මේවැ දරුව. තමයි මේ ගම්මමානාසිත ම තකරව ඉලුබකන්ද කනෂ්ට විද්‍යාලය වගේ ඒ අභ්‍යන්තරේ සින්න දුෂ්කරතා සහිතව ජීවත්වයන දරුවෝත්ඉන්නවා. හැබැයි පුතෙන් මතක තියාගන්න. මේ කොහේ කොතනකි ගෙනගත්තත් ඔවුන්ටත් ඔයාටම හිමි නිලඇඳම හිමි ඔයාට හිමි පෙළපොත ඒගොල්ටත් හිමි ඔයා නර අපි හැමෝටම හිමි මේ විශය නිදේශයම එයාට අයිති. මේ වගේ මෙයාලක් ඕගොල් නගරබද වුණාත් ඔගොල්ල ගම්බද වනත් කොහේ හිටියත් ඔයා දෙනුම එකතු කරගන්නා වගේම ගැන සමාරලාරපපුතය ඉතින් හර කොරවුණ කාලසීමාව තුළදී අධ්‍යාපනය ලබන්නට තිබුණේ අන්තර්ජාලය හර සුම් තාක්ෂණය හරහනේ. තිං ඔන්න ඒ තැනක දිනම් පුංචි ගැටලු කිහිපයක්ක් ඇති වුණා ඒ තමයිත් තරංග සිගනල් ඔන්න ගැටලුව ඇති වුණා ඒ හින්දා සාමාන්‍යයෙන් ගැටලු මතුවෙන අවස්ථාවක් බාට පත්වන එක. නමුත් මොකද හේතුව තමයි පපුතේ ඒවත් තාම දියුණුවීම සාමාන්‍යෙන් කෑගල් නගරය දියවුණුව පෞතිෙන තැනම්. හැබැ කෑගල නගරෙන් ඇතුළට අදදි ඔය අරණනායක වගේ පැත්තිවලට යද්දිී ටිකටික මකද වෙන්නේ. ඔන්න එක වෙනස් වෙනවා ඒ තත්ත්ය. රත්නපුරෙත් එහෙම තමා. අරත්නතිෙන් ඇහලි ගොඩ පැත්තිෙන් අන්න පුළුවන්ඒ ඇතුල්ටම යනවා එත කොඩ සාමාන්‍යයෙන් ගැට හැත්තකෙන ප්‍රදේශතියෙනවා ඇහැලිය ගොඩ එතකොඩට එතනින් හාට ්‍රත්නපුරහම වෙනවා ගොඩකවෙල ඉඩස්ස කහවක්ත මේ ප්‍රසිද්ධ වනාට මේ මැනික්වලට හැබැයි පුතේ මේවයි අභ්‍යයන් ඇතුරට යන්න තින ගම්මාන බොහෝමයා. මේ ප්‍රදේශල බොහෝසේ සුග්භාවික ආපොදාවන් වැඩි නි්තර මෙවා සීතල ප්‍රදේශ සාමාන්‍යෙන් අර කොළම පුරවරය තොරම මේ අනුරාධපුරය හම්බන්තොට පුත්තලම වගේ අවරශ්මිය තිබුණට මේවා සීතල ප්‍රදේශ. ෂනතේ අඩුපදේශ. එතකොට මේවැෑපුතේ බෝලා බොෝ දෙනකුටැ සාමානය වැස්ත තිනට හැමේලේ බෝහ වෙඩට සීතලායි කියන්නේ වැයි බිඳදු බින්දු හරි න්න මේ නෝරෙලිගේ ප්‍රදේශල මංකිවේ. නිතරම දැන් උදේටහම අජර්සික් හෙම අඳින් නැතුව යන්න අමාරුයි. හදෙට ජර්සියක්ක හැමෝම නෝරෙලිය නගර්සීමාවේ ඇවිදින අය බොහෝ වෙලාවට බලන්නකෝ අර අයිස්තොප්පිය දාගෙන සම්පූර්ණයම ඇඟවාගෙන ඉන්නේ ඒ ජකට්ටකක් ඇැඳලා ඒවගේ විශේෂත්තාවන් දකින්න පුළුවන්. ඒ නිසාම තමයි පංචදේපපුතේ ම බට සඳහන් කරන්නේ. අපි මේ දැනුම එකතු කරගන්නා වගේම තමයි ඒ දැනුවමගේ අපි ඔවුන්ගේ ජීවනටාවන් දැනගන්නත් ඕනෙම තමයි. ඇයි ඇැති නම් දැ ඔයා ජීවත්වෙෙන්නේ කොළඹද ඔයා දකුණ ඇද ජීවත්වෙන්නේ කනෙමේ මේමගේ ප්‍රදේශකට ගියහාම විගනගන්න වන තමයි පපුතේ හමලම කියන්නේ ඔයා දෙයක් ඉගෙන ගන්නවා නම් ඒ ඉගන ගන්න දේත්තෙක්ක තව කෙනෙක් ගැන හිතන්නත් පුරුදු කරන්න මේ හින්දම තමයි සාමාන්‍යයෙන් ආර්ථික වසයෙන් ගොඩාක් දුර්වලතා තිබෙන අපහස්ථාතියන මිනිසුන් බොහොම ජීවත් වෙන බොහෝ දෙනෙකු ගමන් කරන්නේ බොහෝ එ පයි ගමන් කරන්නේ පයි මේ අ්‍යන්තරය නීර්ති කල එතකොට මේ සාමාන්‍යයෙන් ඔය පිටිය ඒ ඉලුම්ඹබ කන්දඒවගේ තමයි රක්වාන ප්‍රදේශවල, ගොඩක වෙලා වගේ ප්‍රදේශවල සමනෙන් ඇතුළටම ගවන් කරන තැන්වල බොහොවාට තියෙන්නේ පාපැදිිය නැත්තම් පයිෙන් නැතනම් ඔවුන්ට තමන්ගේ ගමහරහා ගමන් කරනට තේදල්ලු එකතු කරන ලොරිබර නැගලා ඒම තමයි නගරට එන්නේ. ඇයි න ගමටම තියන්න සමලාට එක බස්සෙ එකයි ඒක තියන වෙලාවත් තියෙනවා. පාසැල් ලැන ළමුන් අනිවාර්මය වෙලාවට තියන බස්සෙග, බැරි වෙලාවත් මගහැරුණොත් ඔවුන්ට යන්න තියෙන්නේ පයිංහරි ඇතිනම් වෙන විසඳමක් හොයාගන්ඩයනවා. ගොද සමහරලාටේ නගරේ ඉඳලා කිලෝමිට්‍ර ගණ නාවක් තියෙන ඇතුළට යන්න. එනිසා මේ දේවල්ට සංමේද වෙන්න. මේ දේවලට සංමේදී වෙන්න මේ දේවල් දැනගන්න මේ දේවල් දැනගෙන ජීවිතයට එකතු කරගන්න. එතකොට තමයි පුතේ පහසු වෙන්නේ අධ්‍යාපනය මේ තමයි පිනෝදාංශ එකතු කරගන වගේ තමයි. මේ සමාජයේ ගැන, පලාත් ගැන මේ වැ තොරොතුරු පිළිබඳව එකතු කරගන්න ඔවාගේ දැනුමට එකතු කරන්න. මං කියානේද ස්තලක් කිවා මේ පලාතට හිමි විධ තවත්දේවල්තියනවා. මේවැ න්න ප්‍රධාන නායකෝඉන්නවා. මේවැ ිහිවච්චි ප්‍රසිද්ධ චරිත ඉන්න දෙමයකන කෑගල්ලේ පරගම්මන ලිලි වයිලෙට් ඒ අත්තම්වා. අද එළපොතක එතුමියගේ නමින්ම පාඩභක්තිීරෝ. එතුමිය දාහිනකින්ත් හිතන්නඇත්තුවත් එතුමිය ඔය නොමිලේ කරන සේවාව නිසා එයා රටට ප්‍රසිද්ධ චරිතයක් වේවි කියලා. එක දවසක් අහම්බෙෙන් හමුණු මිනිකටයින්ද සමහරලාවට දිගටම පතල්හා රන්න ගත්තා. අද ලංකාවේ මැනිික්වඩ ප්‍රසිද්ධම ප්‍රදේශවෙලාතින් රත්නපුර. මේ දෙකම එකතුළුණු කල තමයි මොකත්තින්න බුතේ. කෑගල්ල, අත් ොර දිස්ත්‍රික දිත්තේ මයිතිවෙන්නේ සබරගමු පලාතට එතකොට අපේ මේ දක්වා කතා කරලා තියෙනවා මොනවාද අප මේ දක්වා කතා කළේ පලාාත් අටක දිශ්‍රික්ක විස තුනක් පිළිබඳව එතකොට බලන්න මෙ හැම එකකම බුතේ විශේෂතාවයක් තියෙනවා එක්කින් එක්කට විශේෂතාවයක් තියවා සමානකම් බොහෝමයි ඇැයි මේ හැමෝම ශ්‍රී ලාංකික ජාතියූ. මේ හැමෝම ආහාරගන්නවා. මේ හැමෝම රැකියාවක් කරන බොහෝ අය. මේ ඉන්න ළමයි ඔක්කොම එකගනගන්නවා. මේ හැම තැනටම වැස්ස වහිනවා. මේ හැමතැට මහසක්තිය න අපේහිද. මේ හැම තැනටම පොළොවක් හිමි. හැම තැනටම සුළඟක් හිමි, වාතයක් හිමි, ශාකය හිමි පරිසරය හිමි. හැබැයි තැන්තැන්වලට ප්‍රසිද්ධදේවල් වෙන්වන් වසේෙන් අපි හඳුරගන්න පුළුව. එ විශෂාව එක දමයි එක්කයාාවල්. එතකොට ෙනං අපි ඊලංගට බලමුේ ලංකාවිදන් මේ මේවදේවල් කතා කරද්ද සාමාන්‍ය පපුතින අපිට දෙ මම පාසල් ගන කතාගල් හැබැයි හැමතැන මනහැන දරත් අපික ක්‍රීඩාන් ගන වරායවල් නෑව තා විශිෂතාව ඇත්තිීමකදද තේ වරායක්ක් නෑක කියඇදට හොයාගටල එකදේයි ඇයි මේ සබරම් පලාතේ ඇයි වරායක් නැත්තිේ මුහදකට සමීප නෑනෙවේ? මධ්‍යම පලාතයි උත්තුරු මද පලාතයි වගේම තමයි පුතේ මොගදද මෙන්න මේ සබරගම පලාත කියන්නේත් මුහුද්දට්ට සමීප නැහැ මුද්දට සමීපනෑ හැබැයි මතකදයාගන්ද ්‍රත්නබොර සම්බන්ධ වෙනවා දකුණු පලාතට රත්නබොර සම්බන්ධ දෙෙනවා බස්්නායියට පලාතට සබරගම පලාාත සම්මන් දෙෙන මධ්‍යෙන් පලාාතට සහඌව පලාාතට මේවැෑන් සමීපයෙන්ම අඩ පුළුවන් අනිවාර්යෙන්ම සහුදු සීමාවකට ඔය සාමාන්‍යෙන් හම්ම ගොඩක් අය දැ ලංකාවේ දැන් වේගවත්ම මාගරම ඇත්ති නවන හොමකක්ද අධිවේගී මාර්ගක මේ අධිවේගේ මාර්ගය ලංකායි පලවනිම අධවේගී මාර්ගය ඇදනේ කොයිද දක්ෂණධවේගී මාර්ගය දැම් බොෝදෙකු මේ මාර්ගයේ භාවිත කරල පුතේ යනවා දෙ මේ කොළමින් කඩුවෙලින්දලා මාතරණ පලින් හයිවේග ඕ මැතිපුතේ ඒක යන්නන්නේ මෙහහිට යන්න්නෙමි ඔොහොම අද්දිී දකුණට යද්දිී දැම් බොහෝ දෙනෙකු ප රත්න බොඩේම සමීපය රත්නපොර පැත්තරේ මේ යන්න සමීපයි ඉක්මනින් යන්න පුළුව මොදේ කොළො ඉදල යනනායන කොළම්බා විශසාවෙල්ල රහා රත්නපුර යනවා ඒවගේ මෙිෙමනුත් යන්න පුළුවන් මාතරායට කෙලිම රත්නපුට සම්බන්ධෙනවා ගොඩක වෙල පැත්තේම යනවාන සමහාරය කෙළෙින්ම මේ ගම්පයිදල යනවනම් බොහදිනිකු කිය අපට ගම්පයින් කඩුවෙෙට දෙම්ම කඩුුවවෙලිින් යිවේ කියේදාල රත්නපුරහා ගියහැකි. සාමාන්‍යයෙන් මෙහෙන් යනඩවාඩා පැ පහක්්‍ය තරය දී කාලය අඩුයි කාලේ ගැන්න බොහ දිනු කල්පනනා කරන වීදමටඩ කාලය කියන්න තමයි කල්පනා කරන්න. එතකොට ඒවගේ පහසගුණුත් තියෙනවා තියනිසා ඔන්න සබරගුම් පලාතේ සුන්දරත්තේය. අපි දෙැනගත්තේ හරි ඊළඟට අපි කතා කරමු අපිට ඉතුර වෙලා තියෙන අන්තිම පලාත. මොකදද. මේ දක්ක සබරගමෝ ගැන කතා කලා දිස්්‍රික්ක දෙකයි. උතුරු මැද පලාත ගැන කතා කලා දිස්ශ්‍රික්ක දෙකයි. ඊලාට අපි කතා කලා තාවමකක්ද දිස්ශ්‍රික්ක දෙයක් කෙමි වයිම පලාත. මොනාදේ කුරුණෑ කළ සහ පුත්තලව. දැන් පහක් කතා කලා තුනේ ව හතරක් අපිට හම් වුණ මේදක්වා දෙකේ දිශ්‍රික්ක එකන්නේ දෙකේ පලාාත් දිිශ්‍රික්ක දෙකක් හෙමි පලාාත් තුනන් ගැන කතා කලා. එන අප යන අපේ සසාරව පලාාත ගැන කතා කරන්න මොකදද මේ වයඹ පලාත ගැන කතා කර යවර වෙලා සබර්ගමඩාවා දැන්ම අපි සූදනම් වෙන්නේ මොකදද ඌූව පලාාත ඌූව පලාාත. ගමික වශ සංස්කෘතික වශයෙන් ලංකාවේ ආර්ථික වශයෙන් ඉත්තාමත්ම ප්‍රසිද්ධ තැනක් මේ බදුල් සහ මොනුරාගල හිමි පලාත මකදද මේ කියන්නේ මේ තමයි පතේ අපි මෙතන කතා කරන්නේඌව පළාත ඌව පලාත මෙන්න තියෙනා පුතේ මම් පඩන්ගන්න උඩින්ම එක පැත්තකින් නැගෙනහිර පලාතර සම්බන්ධයි එක පැත්තේ නැගරන පලාාතට මෙන්න මේ අම්පාරට සීමයලා තිනවන බදුල්ල ඊටබස් මේ මොනරාගල සම්පූර්යම බොහෝ ප්‍රමාණයක් අම්පාරදිශ්‍රික්කට සමීපය මේ නැගනින පලාතර මෙතෙන්ටෙනකක් මයිති ඉතිනිින් ඇවිල් මෙන්න මොනරාගල සම්බන්ධෙනක හැද හම්බන්තුටට හම්බන්තොඩී මුනරාගල සම්බන්ධයි රත්නපුර ප්‍රදේශයට. රත්නපුරෙන් ආය මෙන්න යනවා කොහැටද බදුල්ල දිශ්‍රික්ක මේ යන්නේ ඔය ඇදදි බදුල්ල නුවරට සම්බන්ධයි ය මහනුවට සම්බන්ධයි බලන්න මේ සම්බන්ධන විදි මෙ මේ රට අභ්‍යන්තරේ තියන දිිශ්‍රික්කේ සමහරලට අරිවාහසනවන්තේ ඇයි පැත්තිෙම්මල්ල මොහරි තැත්තිය දකුණ නැගෙනහිර බටහිර උතුර මේ වාසාමාන්‍යෙන් මේ එක පැත්තක මුහුදමන තියන්නේ දැව ඒගමන් දෙයක් කියන්න ඒ තමයි මෙ මෙතැනින් මම වෙන් කරනවා මෙන්න බදුල්ල දම්පාටි වෙන් කරනා රාගල මේ පලාාතේ තින විධත්වයත් තමයි මොකක්ද මේ පලාාත්තෙත් මහදට සීම වෙලා නෑ කොහෙන් අරි මුහුදකට සමීප වෙලා නැහැ මේ පළාතත්. මේ පලාාතේ තියන දිශ්‍රික දෙකමතියෙන්නේ රට අභ්‍යන්තරේ. ඒක ඉතාමත්ම වාසියක් පුතේ මංගියන්නේ එකදෙන් මුහුදට සමීපනොවීමේ තිබ්බ අනතුරුදායකතත්ව අඩ වුණා දෙදස් හතරේ දෙසැම්බර් විසි හයවෙනිදා අපි කතා කරනා ඒක ගැනත් පසුවට සුනාමී වේසනයක් ඇති වුණා සුභාවි කාපදාවක් ඇති වුණා. ඔන්නඔ ස්වාභායික ආපදාවක් ඇත වුණා සුනාමි වියසනය. සුනාමි වියසනය ඇතිුණු දවස්සේ මේ රත්නපුර බදුුල්ල මේ රටෙන් අභ්‍යන්තරයේ සිදින පලාාත්වොල්ඩ පුතේ කිසිමහානියක් වුණේනෑ. උත්තුර නැගෙනහිර වයඹ මේ බස්නාහිර සහමද දකුණු පලාත්වොල්ඩ බොහෝ සේහානය සිදදු වනා සුනාමි වියසනය. සුනාමිය වනේමොකක්ද පොළො අභ්‍යන්තරයේ සිද වුණු කම්පාවක් භූමිකම්පාව සුමාත්‍රා දූපතේ ඇතුුණා මේ ඇතිවුණු වියසනක් මුහුතු ජලය සම්පූර්ණයෙන්ම ගොඩට ගැලවා. මුහදු රැල්ල වදරත්දෙන් වල සාමාන්න්‍ය වෙලාටත්නේද හදු රැල්ල පාගන්න ඔය මුහදු රෙල්ල පාගන්න කියාට පස්සේ මුහදු රැල්ල සාමානීතනෙන්නේ හෝගාගන එනවනි ඒ එ රැල්ල පුතෙ ඔය එදදින හැමදාම් උපරිමාවේ වා වැැල්ලිඉදී ය කුල් එක ධනනිස්ස ගාට වගේ තම උපරිම දු රැල්ලක්කාවේ හැබැයි පුතේ මේ ආපුරැල්ලනම් සාමාන්‍යෙන් මිනිස්සු දෙන්නෙක් තුන් දෙෙනෙක්න මේ තට්ටු ගණනාවක වැහෙන්න වතුරාව. අන්නඒ වගේ දෙයක් වුණේ. එතකොට මේ මංකතාරපයේ ඔවන්ට මුහදු මන්්ට මෙන් තිබෙන අනතුරු දායක තත්ත්වයන්නම් සාමාන්‍යෙන් මිදුනවුන් එතකොට විශේෂ සත්්‍යය දැන්කතා කරමු මොලින් අපි බදුල්ල ගැන කතාර බදුල්ල. සාමාන්‍යයෙන් පපුතේ මේ බදුල්ල බදුල්ලක වවාම අපිට හමණු විශේෂ්තත්යන්තියනවා. රට අභ්‍යාන්තරද බදුල්ලේ නගරය තියෙනවා. එතකොට අය බණ්ඩාරවෙල ප්‍රසිද්ධයි. ඌව පලාතේ ප්‍රසිද්ධ නගරයක්. විශෂයෙන්ම සංචාරක ආකර්ශණය වැඩි ප්‍රදේශයක් ඉතර වර්තමානය අදනීට සාමාන්‍යයෙන් වෙනම ප්‍රවාහන සේවාවන් පවා. වෙන්කරපු ස්ථාන බාඩ පත්තිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ බදුල්ලෙකි වඩ පස්සේ මොලත් මදක්කෙන. බදුල්ලේ තියෙනවා හැමෝ බලන්න එනවාද ඇල් ඇල්ල කියන ප්‍රදේශයේ අදමට ලංකාවේ වැඩින්ම සංචාර්ක ආකර්ෂණයක් හිමි පලාාත් ඇ තමයි අද දෙමෝදර පාලව ලංකාවේ සංචාරකයන් බොහෝසේ නයිනාශ් කියලයන්නේ තැනකටගිහිල්ලලා දැන් අර නොගියපු නැති කෙනෙක් නතර ඒ තරක් හමුවන හැමෝම බලන්ඩයන හිතැන් ඒ වැදින විශේෂත්වයෙන් බලන්යනවා එතකට අන්න විශේෂත්ය දෙමෝදර ඒවයි තමයි දෙ බදුල්ලට සංචාරකයෝ මඟ පෙන්න්නන විදිහට යන විදිහයට අපට දකින්න පුළුවන් ඒක ස්ථානයක් දුම්්‍රිය මාර්ගය සාමාන්‍යයෙන් බදුල්ලෙෙන් අපි දන්නවා උපරිම දුම්ප්‍රිය මාර්ගය බදුල්ලට ගැයිල්ලා එකකයන් බදුල්ටයන්නේ කියලා ඒ අනල දැන් එකට වෙනම මේ සංචාර්ක ඇල්ල උඩිසි කිය වෙනම සංචාර්ක පමණක් ගමන් කරන දුම්පියක් තියෙනවා. ඒයි යන්නෙ මේ සාමාන්‍යපුතේ බොහෝ දෙෙනකු ප්‍රියකරන ගමනත්තමා මේ දුම්්‍රියයෙන්න්නේ ගැන කෝච්චයෙන් බදුල යනක. ඇයි රාත්‍රිය ගමන් කරද්දි හරි ලස්සන අයිය ප්‍රදේශ. අ අතර්මාගද මංකව කඳුකර ප්‍රදේශ වි කුෂ්කාර්මික දේවල් ඒේවතු මැද්දිෙන් ගම කරදදි ඒ දුම්්‍රි න සම්පූරයෙන් ඔය නොරේලිය මංග පට්ටි ොල හ එම ගමන් කරනවා හරි විශේෂයි එතකොට ඔන්නව විශේෂත්තාවේ නිසා තමයි බදුල්ල ප්‍රදේශයේ අදවනට සංචාරක් ඇඟත් පපුේ පිටරටෙන් කවුරේ ආවොත් අනිවාාර්රෙන්ම මේ ඇල්ල කියන ප්‍රදේශේ ඇල්ල දෙමුෝදරට ප්‍රදේශය අනිවාරෙන් බලන්නය නතම එඩිසන් බංගුල ගේපුවා අය සාමානය නොගියව් පැත්වක් වෙන නේද ලිප්ටන්ශීට් ේ අතු ප්‍රදේශය ආශිත තියන තැන් ඇයි තැ මේවා ගැන කතා කරන්නක් මේ අදෙැකම් තියන ේ මත් මේ ප්‍රදේශ ඇතරනම ගවන් කරලා තියවා ඒක තැ මං වාල්ඩ මේ ඒවේද අදක ලැබවාගේ කියෙන් පටිබල ස්ටේෂන එකට ගයාාට පස්සේ අදෙක මරි සතුරක් ලැබව මංම ආවි ලංකායි උසම දුම්ප්‍රිස්ථානයට ලිප් ශීප එතෙන්ට ගිහාාම ලංකාවේ පලාාත් පහක් ඒතන විපෝයින්ටිකට නැරබූම් ිස්ථානයට දුශ්‍රිමාන වෙනවා. ලංකාවේ පලාාත් පහක් විතර. ඇවිද බලන් නොනේ තැන්වලට ගිහිල්ලා. ඔයාට තනියෙන් යන්න කාලයක් හම්මවෙයි එදාට මේ තැන්වල ගිහිල්ල සුන්දරත් ඒේවිදිඉන්න. ඒවගේම තමයි ඒ ඇත්තින දැනුම එකතු කරගන්න. ලංකාවේ සමාර වෙලාවට මේ වගේ උස ප්‍රදේශල තමයි තියෙ දකින්න තියෙන සාමානය රූපවාහිනි කුළුණු බුවන් විදිරි කුළුණු එය තම දුරකතන සංවිදන කොළුණු බොහෝමයක් රඳවලා තියෙන්නේ මේදේ බලන්න පුළුවන් ඉදිර සසාකසාතින් බදුල්ල ලංකාවේ සාමානපතිය ප්‍රදේශවල තේවතු දකින්නට තියෙනවා. තමයි බොෝ ටර්පන්ටයින් ගස් බදුල්ල ප්‍රදේශල්ල තියෙන. දුම්්‍ර ස්ථාන තියන ද හිල්ලෝ තිවාකි කිල තියන බදුල්ලේ ඒ වයිතන බඳදුල්ල සාමාන්‍යයෙන් ප්‍රධානගර දුම්්‍රී ස්ථානය තියෙනවා බස් නැවතුම් පොළක් තියෙන ඇතමයි සාමා්‍යෙන් බඩාර ග මක මවන ීමයෙන් බ්ඩාරණ ග ීමාව තියවා එකොට ඒවයි තමයි ඒ වැතිෙන විවිධ එලෝඩු වර්ග ඒවැ වගා කරනවා බෝංචි වගේ දේවල් බර් පපදේශේ බදුල ප්‍රදේශය උමා ඔය ව්‍යාපෘතිය නිසා බොහෝසේ කතා බහට ලක්වුණ ප්‍රදේශය. ජලය හිඟවෙන්න ගත්තාව පොලොවල් ඉරිතාලල ඒගේ ප්‍රශ්න ඇතිවෙන්නු ප්‍රදේශය. ඇතමයි ලංකාවේ ප්‍රසිද්ධ විදිහට අධ්‍යාපනය ලබන පාස්සැල් එකනුම්ම ලබන අවස්ථාවන් තියෙනවා. ඉතිං ඒගේ මෙහෙම කතා කරන්න යයාමුතේ මේ ජිශ්්‍රික්කයේ තියෙන වටිනාකම් වැදගත්ක මතම මේ තොරතුරුවන් කියන්නගත්ත. ම මොරල මොන්රාගල අයිතිවෙන්නකු හටද ඌව පලාතර දැ මොඩරාගල කිවවා අපට විශේෂීෙන් මතක් වෙන පදේශයක් තමයි කොයිද කතරගම පුරවරය ඌව පලාතේ තියන ඉතාමත්ම වටිනා කියන ආගිවාසයෙන් බොහෝ දෙනකු වන්දනාමාන කරන්නට යන ප්‍රදේශයක් දෙර තමයි මේ කතරගම හඳුවුවන්නේ මොන්රාගල බුත්තල පදෙසීමාව එතකොට අපි කවුරුත් වැඩිපුරුම් වන්දනාමාන කරන්නට ගමන් කරන ඉතාමත්ම ලංකාවේ ආගිම වශයෙන් කිසිදු බේදයක් නෑමේ තැනට යන්න. පාද වන්දනාව කියලා ගමන් අරබල පැමිණින්නේ මෙහිට. එත ලංකායි ප්‍රසිද්ධව යාල වනෝද්‍යාන වගේ දේවල් වලට මිනිස්ු ඇදිලයන් මේ හරහා. එතර කැබිලිත්ත දේවාලය. ය. සා සාමාන්‍ය යාල වනෝද්‍යානයෙන් ගිහිල්ල යන්න තින්න. ඒ වගේ තමා යාල සාමාන්‍යයෙන් පුතේ මේ ප්‍රදේශ වලට මංමෙන් ලංකාේ මනුද්‍යනක ජාලතතින උඩවලවතින මින්නේරීිය තින ඔය සසාාරි කියල හැන්නේ. මේ හැමදෑම තින් ලංකාව තැන්තැන්වොල තින්. එතකොට සාමාන්‍ය කතරගම පුරුවරට යනවාන බෝ දෙනකු කිරිද. රින්ද සමීපයනවා මේ කරගමන බොහෝ අර කිරිද මුූද සීමාවට එකන වෙති අන හම්බන්රගේ අ පස්ස සබන්ඳයවා. ඒයි තමයි ඔය මැනික් ගඟ කතරගමට සම්බන් වූග පලාතන් ගිහිල්ලා මැනික් ගඟ ගලාගන ගිහිල්ලා යාාල කැලෙන් තමයි වැටෙන්න්න බුතේ මුහුදට. එතකොට මෙමේ හැමත් දෙයක්ම එකිනෙකට පලාතෙන් පලාතට ජිස්ට්‍රික්කයෙන් දිිස්ට්‍රික්කට සමානයි සම්බන්ධයි එකනිකට එත ඌව පලාතේ ප්‍රධාන නගරයක් විර මොනරාගල සලකනෝ. එතකොට සාමාන්‍යෙන් බඩල් කුම්ඹුරකීන ප්‍රදේශ මේ ඌව පලාතරයිති ගම්බිරිස් වගාවට ගොඩක් ප්‍රසිද්ධයි ලංකාවේ කඳුකර ප්‍රදේශමවපුති කඳු කර ප්‍රදේශ මේවා මොකද ඔය සමහර ප්‍රදශල තිය අදැෙන්වඔ ගිහාාමතේ ර්ථකවසිෙන් හරි දුපත් දිලිඳදු පවල්ලි න්නවා. ඕන්ගේ. ොහෝසේ රැකියාව න්නේ බොහෝ වෙලාවට ොනවද. ඒ වතුකර්මාන්තය තියෙන වතු ආශ්‍රිතව ගම්මිරිස් තමයි ඒ තිය කිතුල් ආශ්‍රිතය ගම්බිරිස් නිෂ්පාදන ගොඩක් එකතු කරගන්න පුළන් ප්‍රදේශ. ඇයදාපදේ හරි නිහතමාන ගම්බද මිනිසුන් බොහෝසේ ජීවත්තන ප්‍රදේශ. අධ්‍යාපනක වශයෙන් සම්පත් හිමි අධ්‍යාපනක දුෂ්කරතා හිමි ප්‍රදේශ සමන මොන්රාගල ශිෂ මේ ප්‍රදේශ අපේ රටේ දැන්ට කාලෙකට ිහ තිබන එමුණාද සිංහල දෙමල මිනිසුන් අතර ගැටුමක් දමයි උඩ ප්‍රද අප රටේ උඩ ප්‍රදේශය අයිති කරගන්නට ඊලාම් යුද්ධයක්ප පැඇතුනඔ අවස්ථාංවල බොහෝස්සේ යුද්ධයෙන් පීඩා විදපු මිනිසුන් බොහෝමයා හිටපු පලාතක් විදිරත් මේ ූ පලාා හදුන් වා ිෂමය බුත්්ලගේ ප්‍රදේශෝල අසරම ච්ි පවුල් බොහොමයක් ටා යුද්ධ නිසා. කොහොමාරි ලංකාවේ තිබෙන ආර්ථිකටත් ගොඩස්සේ ගොඩක් උදව් කරන ඉතාමත්ම කඳුකර ප්‍රදේශවලින් පිරි ප්‍රදේශයක් ඉදිරත් මේ බදුල්ල සහ කුරුණයල බදුල්ල සහ ඔන්රාගල හඳුන්වන්න පුළුවන්. නදියා ගන්න මේ සීමාව ඉන්න අ බොහෝසේ ඉන්නවා වැඩ ගඩිතු කරන අය. එතකොට පුතේ ඔයාලත් මේ ඔයාගේ ගම පග නගරය ඔයාගේ දිස්ට්‍රික්කය වගේ පලාත ගැන තමයිත් දැනුම එකතු කරගන්නේ. එතකොට ඔන්න අපි මේ දක්වා දැන් පලාාත් නමේම තොර තුරු ගැන කතා කළා. දැම් බලමුහේනම් අපි පලාාත් නමයක් කතා කලා පලාත් නමයක්. දිිස්ත්‍රික්ක කියීා කබ්ඩ හම්මුුණාද. පන දිස්්‍රික්ක විසි පහක් අපිට හමුව එ බල මේක වෙනවෙන ඔන්න ලංකායිපුතේ අපිට හමුව වෙනවා කොහමද දිිස්්‍රක්ක පහබැගන් එක පලාතක් එක පලාාතත්තිවා දිස්්‍රික්ක පහත්ති නම්ක. ඒ මොකදද උත්තුරු පලාතේ දිස්ශ්‍රික්ක පහක් අපිට හිමි උතුරු පලාතේ ඊළඟට අපිට හම වෙනවා දිිස්්‍රීක්ක බැ පලාාත් හතරක්. තිස්ශ්‍රික්ක තුනයි ඒවගේ පළාත් හතරක්.ොනවාද බස්නාහිර දකුණ නැගෙනහිර මධ්‍යම කින පලාාතවල් වල දිශ්‍රික්ක තුන බැගින් හිමි. ඊඟට ආයි හම වෙනවා දිස්්‍රික්ක දෙග බැගම් අපගෙන් පනකම්. දෙකබැගින් පලාාත් හතරයි. දරබාල මෙන්න පස්සරක්කක පහයි තුන්වරක් කතර දොලහයි දෙවරක් කතරා අටයි. ඔන්න බලන්න. එතකොට මෙන්න පලාත් ගණ නොක්කොම කියද අපිට. පලාාත් නවයයි. ජිස්ත්‍රික්ක ලංකාවේ පහයි දෙකයි හතයි අටයි ප මෙ එකයි එතකොට කියද ඔක්කොමසි පහයි. ලංකාවේ පලාාත් නමයකට හිමි දිස්ත්‍රික්ක ගන්න තමයි පුත මේ තරන් පෙලා කතා කළේ. ඒ හේතුව අපි අපේ රටේ ජීවත්වන විට අපට දැනුම විවිධාකාරයෙන් බෙදාගන්න තියෙනවා අපි ජීවත්වන පලාත විතරක් නෙවේ පුතේ අප අපි ගැ ගන්නති ඉන්නේ අපි ජීවත්වන පලාත ගැන විතරක් නෙවෙේ අපි ජීවත්වන ප්‍රදේශ ගැන විතරක් නිෙවේ. අපි ජීවත්වන පුරගරේ ගැන අභිමානය කතා කරනන්න විතරක් වැඩක් නේ. දැහිතන්න අපිට පැයක් පුරාවටම පැ දෙකක් පුරාවටම අපි රටේ පලාාත් දිිශ්‍රික්ක පිළිබඳව කතා කළා. බලන්න ඒ හරර හා අපිට කොච්චර මේ මේ දළු දෙනුම එකතු කරගන්න පුුවන් වුණනාද. නොදන්න දව. අපි මදකරපුතේ මේ දක්වා ඉගනගත්ත මේ තේමාාවදී අපි ඉගනගත් පලාාත්ගන ිස්්‍රික්ක ගයන ොඩ කතාාරම්බ අපි මුලින්ම කතා කළේ උතුරු පලාාත ම තුර පලාත ස්ශ්‍රික්ක පහා ජාපනය மන්නරම வෞනිාව මුලතිව සහ කල් නොච්චිය ලංකාවේ උතුරු පලාාතයේ තිබ්බ සාමාන්‍යෙන් ප්‍රසිද්ධතාවයක් ුසන ි කතා කලා මෙන්න මන්නාරම් දූප තක්තිනෝ. එය තමයි යාපනයේ ප්‍රසිද්ධයි නාගදීප විහාරය දම කොල පටුණ මේ සියල්ලම හින්ද. හ තමයි. හිලට අපි කතා කලා මේ පිළිවටේමුෙන ඊ ළඟට නැගනීද පලාාද. තිශ්‍රික්ක තුන තමයි ශ්‍රිකුණාමලය මඩකලපුුව සහ අම්පාර. එතකොට ්‍රිකුණනාමලයේ ප්‍රසිද්ධයි මනවාටද ලංකාවෙ තිබෙන දැවන්තම සුභයික වරාය ලංකාවේ තිබබන දැවන්තම සුභහයික වරාය ඔන්න ප්‍රසිද්ධයි එසකොට ඒගේ මැති ්‍රිුණනා මලේ තා පසිද්ධාව ති නිලාවෙලි හදු තීරය ඒ වගේම තමයි කෝනේෂරම් කෝවිල පසි් දෙමල ජනතාවගේ ප්‍රසිද්ධම කෝවිල කෝනේෂ්ර ඒවයි තමයි ත්‍රිකුණනා මලේ වනුවතුර ලින් තියනවා ඒවත් ලංකායි ප්‍රසිද්ධතාවයක් හුණ ද. ගට මඩ කලපුුව ඊළඟට අම්පාර මේ හැමදේකදම අපි කිව්වා සාමාන්‍ය අම්පාර්පදේශ බොහෝ වෙලාට වනාලි කරදර තියන ප්‍රදේශයක් දරත් තඳුගුණා ඒකන වල්ලිගේ ගැ ෙවල්ලට කඩාාවදී මේ හැමදි මේ තැන් දෙකේ බුතේ කෘෂිකර්මාන්තය තමයි ප්‍රමුග කරගන ජීවත්වෙන්නේ බොහෝ දෙනකු සේනානයක සමුද්‍රය දීගවාපය බුද්ධංග රජමහා විහාරය වගේ දේවල් බොහෝමයක් මේ නැගනීර පලාතෙත් අපිට හමුවෙන ස්ථාන. එතිරිින් ඇමි දකුණ බලාාතර. දකුණු බලාතේ දිිශ්‍රික්ක තුනයි ගාල්ල මාතන හම්බන්තුට. දකුණුලක්කේ අගනගරේ ගාලුපුරුවේ සිරී ප්‍රසිද්ධ කිය තීතයා. එදකොට ගාල දිිශ්‍රිකේ ගත්තාම ගාලු කොටුව ගාල් ක්‍රකට් කීඩාංගන උනවට වන ඒගේ තමයි ගාලු වරාය මේ වගේ කතාාන ගත්ත ගොඩක් තැන්තියෙනවා. ඒ ගාල් ලේතියන විශේෂත්වය. එය තමයි අධිවේගේ මාර්ගයක් ගමන් කරනවා. මාතර. තරත් සාමාන්‍යෙන් කෘුෂිකර්මාන්තයට ප්‍රසිද්ධයි. මීකිරිවලටහම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධතාවයක් හුරුුණ දකුණ සාමාන තිස්ත මහාරමය බැත්තර නවානක් ඒ වට ප්‍රසිද්ධ තැන්. යටටියන වීරකැටිය කම්ුරුපිටිය වගේ තැන් මේ ප්‍රධාන ප්‍රසිද්ධ නගර බාට පත්වෙලා තියෙන මුල් කිරිකර රජමහා විහාරේ තියෙන්නේෙත් මාතර. හම්මන්තට ගත්තොත් ලංකාවේ වරායක් සහ, ගුවන්තොටු පොලක් ජාත්‍යන්තර ක්‍රිකට් කීඩාංගනයක් හිමි අපේ රටේ එකම දිිස්ත්‍රිකයේ බාඩ පත් වෙලා තියෙනවා වරායක් ගුවන්තොටුපලක් සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හිමි අපේ රටේ එකම දිශ්‍රීකය හම් බන්තට මකද කොළමගත්ත ජාතන ක්‍රිට් කීඩාගන කිහිපයම්ම තියෙනවා වරායක් තිෙනබෑ කොළඹට ගුවන්තුොට පොක් න ප්‍රසිද්ධ ජා්‍යන්තර වශ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධතාාවයක් ුසරන තුනක් පිහිි එකම දිශ්‍රීකය. එතකොට ඒ වරා එමාගම්පුර වරාය තියනවා මත්තල ගුවන්තුට පොල තියනවා. ඔන්න ඉටන්තර සූරයව මහිදරාජවක්ෂ ප්‍රිකට් ක්‍රීඩාංගනය තිෙනවා. ඒ ගාල්ල මාතර හම්මන්තර දකුණු පලාත තුොරතුරුටිය. ඉරඟට බස්්නාහිර පලාාත. බස්නහිර පලාාත කොළඹ ගම්පහ කළුතර මයි විශේෂත්ය තමයි ලංකාවේ පොඩිම දිස්්‍රීක්කය කොළඹ ලංකාවේ පොඩිම දිස්ශ්‍රීක්කයදෙන හදුවන්නේ කොළඹ මේ කොළඹ ගත් කල ලංකාවේ වැඩිම්ම ජනගහනයක් ජීවත්වෙන නගරයක් අටක් දිස්්‍රික්කයක් ත මේ සාමාන්‍ය ආර්ථික වශයෙන් ගොඩා කියල තැනක්තින දිස්්‍රික්කය මොකද මේ ප්‍රදේශය පුතේ භූමියයක් පවා මෙලදී ගැනීම ඉතාමත් අපහස්ස මුදල් තිබුණත් කොළමින් සාමාන්‍යෙන් ඉඩමක් ගන්න පවා හරි අමාරු යයි ඒ තරන් ඉල්ලුමක් තියෙන. ලංකාවේ ප්‍රසිද්ධ මට්ටවේ පවතින අධ්‍යාපන පලාා තක් බස්නයට පළත් අධ්‍යාපන අමාත්‍යංශය හවගේ තමයි මේ කොළඹ තමයි තියෙන්න්නේ සියලුම බොහෝ වෙලාට ප්‍රධානම ආයතන ටික. අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය මාත්‍යංශයේ, අධිකර අමාත්‍යංශය හොම ගත්තට පස්සේ ලංකාවේ හතර දික්්බාගෙන් ව්‍යප්තවෙලා තියෙන ආයතන ටික. දහන නගර ටිගතයන ප්‍රධාන මෙහෙයුම් අධ්‍යස්ථාන ටිගතියන්නේ. කාලගුණ විද්‍යාත්‍ය ාර්තමේතුව. බණ්ඩාරණයක සම්මන්තර ශාලාව. එතකොට ශ්‍රී ලංකා ගුවන් වලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනිී සංස්ථාව. අන්න ඒවාගේ ලංකායි ප්‍රසිද්ධමට ආතන ගණනාාවමතතිය එතරො ඇංකර රාහිතනය පවා කැන් කිරි පිරි නිෂ්ා නායත නොලි එතකොට ඔකොළ දන්න ඒවනි ඒ කොළම් ප්‍රදේශාශීතව තියෙන්නේ. මෙතකොට ප කව පුවත්පත් නිෂ්පාදන ආයතන ඔය ගොහෝ බොහෝ මාධ්‍ය ආයතන බල ප්‍රධානම සිත F දෙරන නාලිකා හම ලංකා ප්‍රසිද්ධන ගුවන් දලි සංස්ථාික ඇතමයි දුරකථන මධ්‍යස්ථාන වොල ප්‍රධහන නගර ටික ඩායිලෝග මොබිටෙල් ඒවයි තමයි යාටේල් ඔගේ ලංකා විතිනෝනි ඒවගේ සියලුම මාධ්‍ය ආයතන ටික තින්නෙත් එතනවා ඒවයි තමයි පුතේ අපි කතා කරන මේ දේවල් සාමාන්‍යෙන් ප්‍රදාන වශයෙන් ඔයනුගේ ගොඩයි තමයි සාමාන්‍යෙන් නාවල රාජගිරිය ඔගේ ප්‍රදේශ සාමාන්‍යෙන් ලංකාවේ ප්‍රසිද්ධය දක්කන අතන. ඒ කොළඹ ගැනවිස්තර. ගම් පහත් එහෙම තමයි. කළුතරත් එහෙම තමයි. ලංකාවේ සාමාන්‍යයෙන් වැඩිම ජනගණත්තයක් සිටින පලාාත බස් නහහිර පලාාත. ඉඩබස අප යන කිලින්ම්ම කඩද. වයම පලාතර ත ික් ලංකාව ඩිම පොල් ප්‍රමාණයක් නි්පානය කරන දිික් සාමාන්‍යෙන් වීගොවිතනයෙන් ඉදිරිම් මින්න දිස්ශ්‍රික්කයයක් සමෙන්ති නිෂ්පාදන කරන සාමාන්‍යෙන් නිපදුම් කරන දිස්්‍රික්යක් ඇය තමයි පුත්තල මේ ලුණු වලට හරි පසිද්දයි. කුරුණය කල ලදි විහාරය ඇත්කඳ විහාරය වගේ කුරුණෑල වැැව රවම මීතා අමතරව ගෝුණ එක බහව අයිතුමාගේ මතක සටහන් එකතු කරපු. වාර්ය පොල ගේ ප්‍රසිද්ධ ලංකාවේ ඒවාරිපොල සීසු මංගල විද්‍යාලයේ වාරයපොල ස්වංගල හාමුදුරුව මේ හැමදේම සාමාන්‍ය පොතේ මේ හවයම පලාතර අයිති දිස්්‍රික්කක තියන දේව. සබරගුම් පලාාතේ දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා එකක් තමයි රත්නපුර දිිස්ත්‍රික්ය අනිත කෑගල්ල දිස්ත්‍රික්කය. රත්ම දිස්ත්‍රික්ක සානය මැනිෙකොල්ඩ ඉතාම ප්‍රසිදධතාවයක් උසුලනවා කෑගල දිස්ත්‍රික්කයත් එහෙම. පිට න හමුවේනවා මධ්‍යයම් පලාාත. ලංකාවේ මද්‍යෙන්ම්ම තිය පලාතිහිද තමයි මධ්‍යෙන් පලාත කියර කියන්නේ. මහනුවර මාතලයේ සහ නුවර එළිය සීතල්ල පිරුණෝ. සුන්දර තැනක හිමි තැනක් තමයි මේ මධ්‍යම් පලාාත කියන්න. සංකටකාල පුරොරයේ අභිභානමත්ත ලෙස විර්්ධාවලී ලබන දළදා මාලිගාප නුවර වැැව ඉතා අමතරව මාතල දිිශ්‍රික්කිට ගහම් මාතලයේ. සිංහර අපේ සීගිරිය යතමයි නුවර එලිය කියන අප ප්‍රධානම ආර්ථික නිපදුුම් ස්ථානයක් තේ වගාව ය තම එලවලු ඒවගේ තම අබේවෙල කියින් අප ප්‍රධානම කිර මිෂ්පාදන ස්ථානයක් මේවා හිමි ඔක්කොම මධ්‍යවුම් පලාාතට අපේ අවසාඩ කතා කරපුඌුව පලාතේ බදුල්ල මොන්රාගල කියන්නේත් අපේ රට ඉතාමත්ම වටිනා කියන ආර්ථික වය හිමි තැන එනම් පොත්තේ ශ්‍රී ලංකාවේ පලාාත්ගණන කියදද නවයයි තිශ්‍රික ගණන විසි පහයි. ඒෑ හිමි විශෂතාවයන් බොහෝමයක් අපි මේ මොහොත දක්වා කතා කල් ලවසන් කලා. අපි හෙෙන ඊලංකෝට සිද අපි කතාරම් බලාාපොරතු වෙන්නේ අපේ රටේ ලෝකේ අපේ රටරබලපාන සුභාරිකදේවල් ගැන් සුභයික විපද්ගැන කතා කරන්න අපි සූදන්නන් වෙලා ඉන්නවා එන අපි හමයොමු ඉළංකොට සිදී මේ දේවල් සාකච්ඡා කරන්න. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDP ඩකන් යු නාලිකව සස්ට්‍රරක්් කරන්න. අලුතින් චනලේ ටිකතුවෙන පාටම්මාලා තැනගන්න. බෙල්පත් නෙකොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමුගන් වන ලොකු ඔන්ල්යින් පාසල DPඩකශන්.